අයිබුවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම පාස්මි YouTube නාලිකාවට. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ තරංග සහ යෙදීම් කියන පාඩමෙන් අහපු සුවිශේෂී කෙටි ප්‍රශ්න මොනවද සාමාන්‍ය පෙළ විභාගෙදි කියලා. ඉතින් මේ කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන අතරතුර මේ තරංග සහ යෙදීම් කියන පාඩමට අදාළ සියලුම සිද්ධාන්ත මේ වීඩියෝ කෝස්යෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ තමයි පුංචි කාලයකදී මේ පාඩමම ආවරණය කර ගැනීමේ හැකියාවත් ඊට අමතරව පසුගිය විභාග ප්‍රශ්න වලදී ඒ ප්‍රශ්න වලින් අහපු විදිහ සහ පිළිතුරු ලබා දෙන්න ඕන විදිහ මම මේ වීඩියෝ එකදී පැහැදිලිව කියලා දෙන නිසා මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරයි. ඉතින් මෙවැනි තවත් සුවිශේෂී වීඩියෝ පාඩම් මාලාවක් ඔබ වෙනුවෙන් මම පාස්මි YouTube නාලිකාව ඔස්සේ පිළින කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා මතක් කරන්න ඕනේ ආදරණීය දූදරුවන් වෙන සියලුම දෙනාට පාස්මි YouTube නාලිකාව දැන්ම subscribe කරන්න මේ වීඩියෝ එක පහළින් තියෙන රතු පාට subscribe button එක දැන්ම click කරන්න සහ notification icon එකක් තියෙන bell icon එකක් දැන්ම click කරන්න කියලා මතක් කරනවා. එහෙම කරොත් මම ඉදිරියේදී දාන videos ඔබගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා notification එකක් විදියට. හොඳයි, එහෙනම් අපි වැඩි වෙලා නැතිව දැන්ම අපි වැඩේට යමු. මේ විදියට සාමාන්‍ය පෙළ විභාගයේ 2019 දී ආපු සුවිශේෂී ප්‍රශ්නින් අපි ආරම්භ කරමු. ශබ්ද විකාශනයේ නිකුත් ධ්වනි තරංගයක් වාතය තුළින් ප්‍රචාරණය වීමේදී තරංගයට මොකද්ද වෙන්නේ කියලා තමයි දැන් අපි අහන්නේ. ඉතින් මේ බලන්න තරංගයකට මොකද්ද වෙන්නේ කියලා මම පොඩි ප්‍රස්තාරිකව පැහැදිලි කරන්නම්. ඉතින් ධ්වනි තරංගයක් ගත්තට පස්සේ අවකාශයේ ගමන් කරනකොට ඒ තරංගෙ මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි පෙන්වු කරන්නේ. ඒ කියන්නේ කාලයක් එක්ක අවකාශය තුළින් මේ ධ්වනි තරංගය ගමන් කරනකොට මේ ධ්වනි තරංගයේ තියෙන මධ්‍ය පිහිටුමේ සිට එක පැත්තකට තියෙන උස එන්න අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. එන්න අඩු වෙනවා. අඩු වෙලා ඒක අවසානයේදී නැති වෙලා යනවා. නැත්නම් බිඳුවක් බවට පත් වෙනවා. එතකොට මේ තරංගයේ මධ්‍ය පිහිටුමේ සිට එක් පසකට තිබෙන උසට අපි කියනවා විස්තරය කියලා. එතකොට මේ තරංගය ගමන් කරනකොට එහි විස්තරය එන්න අඩු වෙනවා. යනුව පිළිතුරු ලබා ගන්න පුළුවන් සංඛ්‍යාතය අඩුවේ, ප්‍රවේගය අඩුවේ, තරංග ආයාමය අඩුවේ, විස්තරය අඩුවේ කියලා. එතකොට අපිට නිශ්චිතවම කියන්න පුළුවන් තරංගයේ විස්තරය තමයි අඩු වෙන්නේ. එන්න අපිට පැහැදිලිවම පේනවා උස අඩු වෙනවා කියලා. යනවා ප්‍රශ්න අංක 1 අවසානයි. ප්‍රශ්න අංක 2. සාගරයේ මතුපිට ඇතිවන කුඩා ජල තරංගයක එක්තරා මොහොතක තරංග ආකෘතිය මෙම රූපයෙන් දැක්වේ කියලා මේ විදිහට ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඉතින් මම ඔයාලට මේ රූපේ පැහැදිලි වෙන්නත් එක්ක ටිකක් මේ විදිහට zoom කරන්නම්. ප්‍රශ්නෙ අහන පහස නම් කුමන ලක්ෂ දෙක අතර දුර එම තරංගයේ තරංග ආයාමයට සමාන වේද කියලා. ඉතින් මම ප්‍රශ්නේ පිළිතුරු බලන්න කලින් ඔයාලට තරංග ආයාමය කියන්නේ මොකක්ද කියලා ඉන්න. තරංග ආයාමය කියන්නේ අපි දන්නවා තරංගයක් ගමන් කරනකොට එකම චලිත ස්වභාවය සහ එකම පිහිටීම පෙන්වන අනුයාත ලක්ෂ දෙකක් අතර දුරට කියනවා අපි ඒ තරංගයේ තරංග ආයාමය කියලා. එකළඟ තියෙන්නත් ඕන එකම චලිත ස්වභාවයක්. ඒ කියන්නේ එක්ක ඉහළට යනවා එක්ක පහළට යනවා. එකම චලිත ස්වභාවය කියන්නේ ඉහළට යනවා එහෙම නැත්නම් පහළට යනවා. එකම පිහිටීම කියන්නේ මේ යම්කිසි සුවිශේෂී අවස්ථාවක් අපි සැලකුවොත් ඒ විදිහම ස්ථානයක තමයි ඊළඟ සුවිශේෂී අවස්ථාව තියෙන්නේ. ඉතින් මේ එකළඟ තියෙන අපි දුරට කියනවා ඒ තරංගයේ තරංග ආයාමය කියලා. හරි. ඉතින් අපිට බැලුව බැලමටම කියන්න පුළුවන් මේ රූප සටහනේ අනුව මෙන්න මෙතන මේ U කියන ස්ථානයේදී මේ තරංගයේ මේ විදිහට පහළම අවස්ථාවේ තියෙන්නේ. මේ S කියන අවස්ථාවේ තරංගයේ පහළම අවස්ථාවේ තියෙන්නේ. එතකොට මේකට අපි කියන නිම්නයක් කියලා. ඒතර මේ නිම්න දෙක අතර තියෙන දුරට අපි කියන තරංග ආයාමයවත් ලැම්ඩා කියලා. ඒ වගේම මෙන්න මේ වගේම පිහිටීමක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේදීත් මේක නිම්නයක් ස්වරූපේ තමයි තියෙන්නේ. ඒතර මෙන්න මේ ලක්ෂ දෙක අතර තියෙන දුරටත් අපිට කියන්න පුළුවන් තරංග ආයාමයක දුරට සමානයි කියලා. ඒ විතරක් නෙවෙයි අපට කියන්න පුළුවන් මෙන්න මේ P කියන සුවිශේෂී ලක්ෂය සහ R කියන සුවිශේෂී ලක්ෂය සැලකුවොත් එකම චලිත ස්වභාවයක්. ඒ කියන්නේ මේ වෙලාවේදී මේ තරංගය ගමන් කරන්න හදන්නේ පහළට. මේ වෙලාවෙත් ගමන් කරන්නේ පහළට. P සහ R ලක්ෂය සැලකුවොත්. ඒ වගේම මේ ලක්ෂ දෙක මේ මධ්‍ය රේඛාවේ තමයි තියෙන්නේ. කියන්නේ එකම පිහිටීම සහ එකම චලිත ස්වභාවය තියෙන්නේ. ඒතර මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර අපි සැලකුවොත් ඒකත් අපට කියන්න පුළුවන් තරංග ආයාමය කියලා. ඉතින් මෙන්න මේ අවස්ථා ටික හැර අනිකුත් සියලුම අවස්ථා තරංග ආයාමයක් නම් වෙන්නේ නැහැ. හරි. ප්‍රශ්න අංක 1. P සහ Q. P සහ Q කියන්නේ මෙන්න මේ එක ළඟ තියෙන ලක්ෂ දෙක උනාට මේ වෙලාවේ P වල තියෙන අංශු පහළට යනවා, මේ වෙලාවේ ඉහළට යනවා. ඒක නිසා ප්‍රශ්න අංක 1 පිළිතුරු අංක 1 පිළිතුරක් වෙන්නේ බෑ. P සහ R ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් P සහ R කියන්නේ තරංග ආයාමයේ දුරට සමානයි. එනවා නිවැරදි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 2.
U සහ V ගත්තොත් මෙතන තියෙන V U කියන්නේ මෙන්න මේ වගේ දුරක්. එතකොට එකම චලිත ස්වභාවය සහ එකම පිහිටීම තිබුණට අනුයාත ලක්ෂ දෙකක් නෙවෙයි. අනුයාත ලක්ෂ දෙක වෙන්නේ එක්ක US එක්ක SV. නැතුව UV එහෙමනම් නෙවෙයි. හරි. අවසාන පිළිතුර. WT W කියන්නේ මේ පැත්තේ ආරම්භ කරන ලක්ෂය. T කියන්නේ මේ පැත්තේ කෙළවර ලක්ෂයක්. එතකොට එකම චලිත ස්වභාවය සහ එකම පිහිටීම තමයි. දෙන්නම උඩ උඩ ඉන්නේ. නමුත් අනුයාත නැහැ. අනුයාත වෙන්නේ එක්ක මේ දෙක. එහෙම නැත්නම් මේ දෙක වෙනුනේ. යනවා W සහ T කියන පිළිතුරත් නිවැරදි පිළිතුරක් වෙන්නේ නැහැ. යනවා නිවැරදි පිළිතුර වෙන්නේ P සහ R කියන අවස්ථාව. ඉතින් මේ අපි අවසන් කරේ 2016 පරණ නිර්දේශයට අනුකූලව අහපු සුවිශේෂී ප්‍රශ්නේ. අපි අද තුන්වෙනි ප්‍රශ්නේ මොන වගේද කියලා බලමු. මේක 2012 වසර සාමාන්‍ය පෙළ විභාගයේදී අහපු සුවිශේෂී ප්‍රශ්නයක්. ඉතින් දැන් ඔබ හිතනවා ඇති මේක ටිකක් පරණයිනේ කියලා. නමුත් විෂය නිර්දේශයේ යවත් කාලින් වුණාට මේ පාඩමේදී අහන ප්‍රශ්නවල යවත් කාලින වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද මේ පාඩම එදා අපි කතා කරපු දෙයම තමයි දැන් අපි කතා කරන්නේත් ඒක වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. හරි. X සහ Y යන තරංග දෙකක් කැතෝඩ කිරණ දෝලනේක්ෂයක දිස්වන ආකාරයේ රූපේ දැක්වේ. X සහ Y පිළිබඳ පහත ප්‍රකාශයේ සත්‍ය වන්නේ, කියන්නේ නිවැරදි වන්නේ මොනවද කියලා අහනවා. හරි. දැන් කැතෝඩ කිරණ දෝලනේක්ෂයකින් අපි තරංගයක් යවුවොත් ඒක භාවිතා කරලා අපට ඒ කැතෝඩ කිරණ දෝලනේක්ෂයේ තියෙන තිරයෙන් බලා ගන්න පුළුවන් ඒ තරංගයේ රටාව. ඉතින් එහෙම රටාවක් තමයි තියෙන්නේ. ඉතින් මේක දිහා බලලා මට අපෙන් අහන ප්‍රශ්න උත්තර දිහා බැලුවොත් අපට තේරෙනවා තාරතාවයේ හඬේ සැර ධ්වනි ගුණේ වගේ දේවල් තමයි අහන්නේ. එතකොට දැන් මේ අපි දැනගන්න ඕන මේ කැතෝඩ කිරණ දෝලනේක්ෂයෙන් අපට පෙන්වන තරංගයේ හැඩය දිහා බලලා තාරතාවය හෙවත් සංඛ්‍යාතයට මොකද වෙන්නේ? හඬේ සැරේවත් විස්තරයට මොකද වෙන්නේ? එහෙම නැත්නම් ධ්වනි ගුණයට මොකද වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ තරංග රටා දෙක බැලුවොත් අපිට පේන එක රටාවක් උඩින් ගිහිලා තියෙනවා, පහළට යනවා, උඩේ යනවා. අනිත් රටාව එහෙම නැහැ. මෙන්න මේ වගේ අර්ධ වෘත්තාකාර ස්වරූපයක් තමයි තියෙන්නේ. එතකොට මේ එකිනෙකට වෙනස් X සහ Y කියන තරංග දෙකක් නිසා අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් මේ තරංග දෙකේ ධ්වනි ගුණය. ඒ කියන්නේ අහන් ඉඳලා මේ කටහඬ කාගෙද? ගැහණු කෙනෙක්ගේද? පිරිමි කෙනෙක්ගේද? මේක සංගීත වාද්‍ය භාණ්ඩයක්ද? මේක කුරුල්ලෙක්ගේ ශබ්දයක්ද? මේක අලියෙක්ගේ ශබ්දයක්ද? මේක හූනෙක්ගේ ශබ්දයක්ද? අපිට ඒක කියන්න පුළුවන්. ඒ අපි ධ්වනි ගුණය භාවිතා කරලා. එතකොට මේකෙත් එකිනෙකට වෙනස් ශබ්ද දෙකක් නිසා අපිට අනිවාර්යයෙන්ම මේ දෙක ධ්වනි ගුණයෙන් වෙනස් කියලා කියන්න පුළුවන්. ඒතකොට ධ්වනි ගුණය වෙනස්. ඒ වගේම අපිට පැහැදිලි විශේෂ ලක්ෂණක් පේනවා. මේක ගොඩක් උසට ගිහිල්ලා තියෙනවා, මේක පොඩ්ඩක් පහළ තියෙනවා. ඒ කියන්නේ මේකේ හඬේ සැර හෙවත් විස්තරය එකිනෙකට වෙනස්. ඒතර හඬේ සැරත් වෙනස්, ඒ කියන්නේ විස්තරය වෙනස්, ඒ වගේම ධ්වනි ගුණයත් වෙනස් අපිට කියන්න පුළුවන්. හැබැයි අපි සැලකුවොත් සුවිශේෂී අවස්ථාවක් මෙන්න මේ වගේ. මේ අවස්ථාවේ සිට අපි හිතමුකෝ මෙතනට ගත වෙන කාලය තත්පර 1යි කියලා. මේ තත්පර 1ක කාලය තුල මේ X කියන තරංගය එයා ඉහළට ගිහින් පහළට ඇවිල්ලා ආය ආරම්භක ලක්ෂයට ආවා. ඒ කියන්නේ එක දෝලනයක් සම්පූර්ණ කරා. මේ Y කියන තරංගයත් ඉහළට ගිහින් පහළට ගිහින් ආරම්භක ලක්ෂයටම ආවා. ආරම්භක ලක්ෂයට ආවා කියන්නේ මෙන්න මේ චලිත ස්වභාවයේ මධ්‍ය රේඛාවටම ආවා. ඒකෙන් කියන්නේ යම් කිසි කාලයක් තුල ගමන් කරපු දෝලන ගාන සමානයි කියන එක. අපි දන්නවා තත්පර එකකදී ගමන් කරන දෝලන ගණන් අපි කියන්නේ සංඛ්‍යාතය කියලා. සංඛ්‍යාතේවත් තාරතාවය. එතකොට මේ අවස්ථා දෙකේදීම තාරතාවයේ හෙවත් සංඛ්‍යාතයේ සමානයි. එතකොට මේ වෙලාවේ සමාන වෙන එකම දේ තමයි සංඛ්‍යාතයේ හෙවත් තාරතාවයේ, අනිත් දෙක වෙනස්. හරි. අපි දැන් බලමු දීලා තියෙන පිළිතුරු වලින් මොන පිළිතුරුද මේකට වඩාත්ම ගැළපෙන්නේ කියලා. හරි. ප්‍රශ්න අංක 3ට අදාළ පිළිතුරු වලින් පළවෙනි එක X සහ Y තාරතාවයේ වෙනස්. එතකොටම අපිට තේරෙනවා මේක වැරදි. මොකද තාරතාවයේ සමානයි. තාරතාවයේ සමානයි. X Y ධ්වනි ගුණේ වෙනස් වෙන අතර, ඔව් ධ්වනි ගුණේ වෙනස් වෙන අපි දැන් කිව්වා හඬ අපි අහන් ඉඳලා අඳුරගන්නේ. හරි. ඒක වෙනස්. තාරතාවයේ සමාන වේ. තාරතාවයේ සමානද? ඔව්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ උත්තර අංක 2. අපි අනිත් එක කියමු. හඬේ සැර වෙනස්. හඬේ සැර වෙනස්ද? ඔව් හඬේ සැර වෙනස්. උස අනිත් එක මේ උස අඩු එක. ධ්වනි ගුණය සමාන. ධ්වනි ගුණය සමාන නැහැ. එනවා මේක වැරදි නිසා මේ පිළිතුරත් වැරදි. X Y ධ්වනි ගුණය හඬේ සැර තාරතාවයේ ඔක්කොම සමානලු. නැහැ. එතකොට ධ්වනි ගුණයත් සමාන නැහැ, හඬේ සැර සමාන නැහැ, තාරතාවය නම් සමානයි. ඒ නිසා අනිවැරදි පිළිතුරුනේ පිළිතුර අංක 2. හරි. දැන් මම ඊටමත් කාල වේලා අරගෙන මේක මම පැහැදිලි කරන්නේ මේ පාඩමත් ඔයාලට කියලා දෙන්න ඕන නිසා. ප්‍රශ්න අංක 4. වෛරිණයකින් නිපදවන ධ්වනි තරංග ගැන කියවන පහත ප්‍රකාශ සලකා බලන්න. හරි. මේ අපි සාකච්ඡා කරන 4 වන විභාග ප්‍රශ්නේ. මේක 2010 වර්ෂයේ අහපු සුවිශේෂී ප්‍රශ්නයක්. දැන් වෛරිණයකින් අපි දන්නවා
තත්වාද භාණ්ඩයක් විදිහට තමයි සලකන්නේ අපි බෝ එක මත අලුව පාවිච්චි කරලා අතුල්ලනකොට ඒකේ ශබ්දේ ගොඩරගෙන ශබ්දේ වාතය හරහා ගමන් කරනවා. හරි. එතකොට තන්ත්‍රයේ ආතතිය වැඩි කරනකොට අපි දන්නවා ටියුන් කරනවා කියන්නේ. එතකොට අපි කම්බිය හොඳින් අදිනකොට තප්පරයකදී සිද්ධ වෙන කම්පන ගාන වැඩි වෙනවා. ඒ නිසා තාරතාවයේ සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට හනේ තාරතාව වැඩි වෙනවා. හරියටම හරි. තන්තුව දුන්නෙන් පේම අදිනකොට එම තත් දිගේ ධ්වනි තරංග ගමන් කරයි. තත් දිගේද ධ්වනි තරංග ගමන් කරන්නේ වාතයේ දිගේද? වාතය හරහා තමයි ධ්වනි තරංග ගමන් කරන්නේ යනවා දෙවෙනි පිළිතුර වැරදි. පේටිකාව පේටිකාව කියලා කියන්නේ බොක්ස් එකේ තියෙන වයලින් එකේ තියෙන පෙට්ටිය. එතකොට මේ වයලින් එක දාන පෙට්ටිය නෙවෙයි වයලින් එකේ තියෙන බොක්ස් ෂේප් එකේ තියෙන ලීවරින් අදපු ෆ්ලයිවුඩ්. එතකොට මේ බෝඩ් එකකින් හදලා තියෙන මේ පේටිකාවෙන් සිද්ධ වෙන්නේ වැඩි වාත පෘෂ්ඨයකට ධ්වනිය සම්ප්‍රේෂණය වීමට සැලැස්වීමයි. එතකොට වැඩි වාත පෘෂ්ඨයකට ධ්වනිය ගැටෙන්න සැලසුවාන් පස්සේ ධ්වනිය කම්පන දෝලනයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ඒක නිවැරදිව සම්ප්‍රේෂණය වීමට නැත්නම් ධ්වනිය සම්ප්‍රේෂණය වීමට උදව්වක් සලසනවා. හරි. එතකොට පේටිකාවෙන් සිදුවන්නේ වැඩි වාත පෘෂ්ඨයකට අනිවාර්යයෙන්ම ධ්වනිය සම්ප්‍රේෂණය වීමට අවස්ථාව සලසනවා. හරි. යනවා C කියන එකත් හරියටම හරි. ඒ අනුව A සහ කියන පිළිතුරු දෙකම නිවැරදි නිසා 2010 වර්ෂය ප්‍රශ්න උත්තරේ උත්තර අංක 3. හරි. ඊළඟට අපි යන 2008 වර්ෂයට ටිකක් පරණ අවුරුදු වලට යනවා. නමුත් මේක ප්‍රශ්නේ පරණ වුණාට සංකල්පේන හරිම අලුත්. ප්‍රශ්න අංක අපි යනවා පහට. වයලිනේ සහ බටනලාව එකම ස්වරයක් වාදනය කිරීමේදී ශ්‍රවණය කරන්නට එහි වෙනස හඳුනාගත හැකි වේ. වයලිනේ කුණේ බටනලාව වෙනුයි එකම ස්වරේ සාස්වරයේ කියලා හිතන්න. මේ සාස්වරයේ වාදනය කරනකොට අපිට වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් මේක වයලිනේ මේක බටනලාව කියලා. ඒකට හේතුව මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ ධ්වනියේ ලාක්ෂණික. අපි දන්නවා එකිනෙකට වෙනස් වාද්‍ය භාණ්ඩ නැත්නම් හඬවල් උත්පාදනය කරන ද්‍රව්‍ය භාවිතා කරලා එකම ස්වරය වාදනය කරත් අපිට ඒක අඳුනා ගන්න පුළුවන්. ඒකට හේතුව ධ්වනි ගුණය කියන ලක්ෂණය. ඒතර මේක හරිම පහසුයි. ධ්වනි ගුණය කියන එක තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ 2008 වර්ෂයේ ප්‍රශ්න උත්තරේ ධ්වනි ගුණය. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්න අංක 6. රූපේ දක්වා ඇති තරංගයේ සංඛ්‍යාතයේ හර්ට්ස් n වේ. අපි දන්නවා සම්බන්ධතාවයක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ යන්න කලින් කියන්න යම්කිසි තරංගයක ප්‍රවේගය v කියලා අපි ගත්තොත් v සමානයි f ලැම්ඩා කියන සම්බන්ධතාවයෙන් එනවා. v කියන්නේ මේ තරංගයේ ප්‍රවේගය, f කියන්නේ සංඛ්‍යාතය, ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. ඊට අමතරව ඔයා දැනගත යුතු තවත් සුවිශේෂී සම්බන්ධතාවයක් තියෙනවා. මේක අපි ඉගෙන ගන්නවා. වේගය සමානයි දුර බෙදීම ගත වූ කාලය කියන සම්බන්ධතාවය. එතකොට වේගය දුර බෙදීම ගත වූ කාලයට එනවා වේගය, ප්‍රවේගය සංඛ්‍යාතය තව තරංගායාමයේ ගුණිතෙනුත් ලැබෙනවා. හරි. දැන් අපි ගණන කියමු සංඛ්‍යාතයේ හර්ට්ස් n අකුරින් දීලා තිනවා x දුර ගමන් කිරීමට තරංගයට ගතවන කාලය තප්පර කොච්චරද කියලා අහනවා. හරි. දැන් මේ රූප සටහනේ දිහා බැලුවොත් එකම චලිත ස්වභාවය පෙන්වන අනුයාත ලක්ෂ දෙකක් අතර දුර තමයි x කියලා දීලා තියෙන්නේ. ඒක එක විදියකට ගත්තොත් ඒක x වුණාට ඇත්තටම තරංග ආයාමය මේ අපේ සූත්‍රයේ හැටියට ලැම්ඩා කියන කෙනා තමයි මේ වෙලාවේ මේ x විදියට නිරූපණය වෙන්නේ. හරි. දැන් අපි මේ තරංගයේ වේගය v කියලා ගත්තොත් තරංග ආයාමයේ n කියලා සංඛ්‍යාතයේ අපිට දුන්න n කියලා තරංග ආයාමයේ x කියලා ගත්තා. දැන් ඔන්න අපිට දුන්න පිළිතුරු වලින් නැත්නම් අපිට දුන්න සංකේත වලින් ඔන්න තරංගයේ වේගය සඳහා ප්‍රවේගය සඳහා පිළිතුරක් ලබා ගත්තා. ප්‍රවේගය කියලා කියන්නේ යම්කිසි දිශාවකට සිද්ධ වෙන වේගය. ඉතින් අපි වේගය අපිට හොයන් අපි දන්නවා තරංගයේ ගමන් කරන නිශ්චිත දිශාවකටනේ. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. අපි වේගය දුර බෙදීම කාලයෙන් හොයමු. දැන් මේ තරංගය x දුරක් ඉදිරියට ගමන් කරනවා කියන්නේ දුර විදිහට අපිට ගන්න පුළුවන් x. එතකොට අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම ගත වූ කාලයනේ. ඒතර වේගය වෙනුවට මම වම්බද පැත්තේ දුර x බෙදන කාලය. කාලය අපි ගමු t කියලා. t තමයි අපිට හොයන්න ඕනේ nx. දැන් t තනි කරොත් අපට ලබා ගන්න පුළුවන් පිළිතුර t සමානයි t අරහෙට අරන් ගිහිල්ලා x බෙදීම nx. x බෙදීම nx කියලා ලබා ගන්න පුළුවන්. x x කැපුනම t සමානයි 1ට n කියලා අපට පිළිතුර ලබා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නය අපි හඳුනාගන්නේ 2008 2003 අතර සාමාන්‍ය පෙළ විභාග 2005 වර්ෂයේ අහපු සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නය. ඉතින් පිළිතුර බවට පත් වෙන්නේ 1 බෙදීම n කියන එක. ඒක පිළිතුර අංක 3 බවට අපට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ප්‍රශ්නේදී ඇත්තටම ලොකු නොලෙජ් එකක් ලැබුණා. යම්කිසි තරංගයක වේගය
සංඛ්‍යාතය සහ තරංගායාමය අතර තියෙන සම්බන්ධතාව v = f lambda s මෙති මෙතනදී අපිට දැනගන්න ඕනේ වැදගත් තව දෙයක් තියෙනවා ප්‍රවේගයේ විදිහට ගන්නේ තප්පරයට මීටර් කියන එක ms ශ්‍රේණි එක හැම වෙලාවෙම සංඛ්‍යාතයේ විදිහට අපි ආදේශ කරන්නේ hertz කියන එක lambda මීටර වලින් තමයි අපි ආදේශ කරන්නේ මීටර වලින් තරංගායාමය එතකොට දුර බෙදීම කාලයේදී දුර සහ කාලය අපිට මීටර වලින් ගන්න පුළුවන් කිලෝමීටර වලින් ගන්න පුළුවන් දිය තියෙන එකකින් ගන්න සහ කාලයත් අපිට දිය තියෙන එකකින් ගන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ මෙතන ප්‍රවේගය මෙතන වේගය කියලා තිබ්බට ගැටලුවක් නැහැ. මොකද අපි දන්නවා ප්‍රවේගය කියලා කියන්නේ නිශ්චිත දිශාවකට ගමන් කරන නිශ්චිත දිශාවකට තිබෙන වේගයක් නෝ තමයි අපි ප්‍රවේගය කියලා කියන්නේ. එතකොට එකම වෙනසද මේ දෙකේ දිශාව සම්බන්ධ ගැටලුව. නමුත් මේ වෙලාව අපිට වැදගත් වෙන ඉලක්කම නිසා අපි වේගය කියන එක අපි ආදේශ කරා මෙතනදී ප්‍රවේගයට. මොකද නිශ්චිත දිශාවකට තරංගය ගමන් කරන නිසා. හරි. අපි 7 වෙනි රචනා 7 වෙනි කෙටි ප්‍රශ්නට යනවා මේ විදිහට. දැන් තරංග සහ යෙදීම් කියන පාඩමේ අපි දන්නවා විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව කොටසක් තියෙනවා. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය හදලා තියෙන්නේ මේ ලෝකේ තියෙන තරංග වලින් විද්‍යුත් සහ චුම්බක ගති ලක්ෂණ පෙන්වුම් කරන තරංග වල සංඛ්‍යාත එන්න වැඩි වෙන පිළිවෙලට. එතකොට වැඩිම සංඛ්‍යාතයක් තියෙන කෙනා තමයි ගැමා කිරණ. ගැමා ඊට පස්සේ x කිරණ. හරි මම මේක ඔයාලට ලියලා පෙන්නන්නම්. ගැමා කිරණ, x කිරණ, ගැමා x UV ඒ කියන්නේ අල්ට්‍රා වයලට් පාරා ජම්බුල ගැමා x UV ඒවට දෘශ්‍ය තරංග ගැමා x UV දෘශ්‍ය තරංග IR IR තරංග කියන්නේ අදෝරක් තරංග ඊට පස්සේ මයික්‍රෝ තරංග ශුද්‍ර තරංග කියලා අපි කියනවා ඊට පස්සේ රේඩියෝ තරංග එතකොට මෙන්න මේ පිළිවෙලට තමයි විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ මෙන්න මේ විදිහට තමයි සංඛ්‍යාතය කියන කෙනා F කියන කෙනා වැඩි වෙලා තියෙන්නේ මේ පැත්තේ වැඩිම තියෙනවා හරි දැන් අපි ගමු චුම්බක තරංග සංඛ්‍යාතේ වැඩි වෙන පිළිවෙලට සකස් කරලා තියෙන කවුද කියලා අහනවා. එතකොට පළවෙනි එක ගත්තොත් අදෝරක්ත දුෂ්‍ය පාරා ජම්බුල x කිරණ. අදෝරක්ත මෙන්න ගැමා x UV දුෂ්‍ය IR හෙවත් අපි දන්නවා අදෝරක්ත තරංග ඊර්ව ශුද්ධ තරංග. එතකොට අපි පළවෙනි පිළිතුර ගත්තොත් අදෝරක්ත තියෙනවා IR මෙතන අදෝරක්ත ඊට පස්සේ දුෂ්‍යාලෝකයේ ඊට පස්සේ තියෙන පාරජම්බුල තියෙන x කිරණ තියෙන යනවා සංඛ්‍යාතේ වැඩි වෙන්නේ පළවෙනි පිරිතුරේදී x කිරණවල සංඛ්‍යාතේ වැඩි නිසා මේ පැත්තට එන්න බෑ අරේ තමයි වැඩිව තියෙන්න ඕන පාරජම්බුල කිරණ දුෂ්‍ය කිරණ අදෝරක්ති කිරණ බෑ අදෝරක්ති කිරණ ගොඩාක් එහාට යන්නේ නැහැ එනවා තුන්වෙනි එකත් වැඩි හතරවෙනි එක දුෂ්‍යාලෝකයේ අදෝරක්ති කිරණ පාරජම්බුල කිරණ ඔක්කොම සැලකුවාට පස්සේ අදෝරක්ති කිරණ කියන එකනට පස්සේ දුෂ්‍යාලෝකයේ පස්සේ අදෝරක්ති කිරණ නෙවෙයි තියෙන්නේ දුෂ්‍යාලෝකයේ කලින් තමයි අදෝරක්ති කිරණ තියෙන්නේ. යනවා 2003 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නේ අදෝරක්ති කිරණ ඒ කියන්නේ IR ඊට පස්සේ දුෂ්‍ය ආලෝකය ඊට පස්සේ අල්ට්‍රා වයලට් එහෙම නැත්නම් පාරජම්බුල කිරසා x කිරණ ඉන්නවා. හරි. යනවා පිළිතුර අංක 1. 2003 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නේ. 2002 සාමාන්‍ය පෙළ විභාගයේදී අහලා තියෙනවා කලින් ගාන වගේම ආදේශ කළා හදන්න තියෙන එක්තරා තීරයක් තරංගයක් අපි දන්නවා තීරයක් තරංගය කියන කඳු ගැට නැගෙන යන්නේ. ඉතින් මේකෙදී අපි අහනවා එක් තප්පරයකට නිම්න දෙකක් එක තප්පරයකට නිම්න දෙකක් සහ ශීර්ෂ දෙකක් ඇති වේ. ඒ කියන්නේ ශීර්ෂ දෙකකුයි නිම්න දෙකකුයි ඇති වෙනවා කියන්නේ මෙන්න මේ වගේ තත්වයක්. ශීර්ෂ දෙකයි නිම්න දෙකක් යනවා මේක මෙතන ඉඳලා මෙතනට යන තප්පර එකක් යනවා. හරි. එතකොට ඒකෙන් ගම්ම වෙන්නේ මොකද්ද? තත්පරයකට ශීර්ෂ දෙකකුයි නිම්න දෙකකුයි තියෙනවා කියන්නේ අපි දන්න මෙතන ඉඳලා මෙතනට යනවා තරංගය. ඒකට අපි කියනවා දෝලන එකක්. එතකොට තවත් දෝලනයක් තමයි මේ තියෙන්නේ. එතකොට එක තත්පරයකට දෝලන දෙකක් තියෙනවා කියන්නේ සංඛ්‍යාතේ f කියන්නේ 2 Hz. මොකද Hz කියන්නේ තත්පරයකට සිදුවන කම්පන ගාන. එතකොට තත්පර එකකදී දෝලන දෙකක් සිද්ධ වෙන නිසා අපි කියනවා සංඛ්‍යාතය Hz 2 කියලා. හරි. තරංගයේ අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර අපි හිතමුකෝ මෙන්න මේ ශීර්ෂ දෙක අතර දුර අපි දන්නවා හඳුන්වන්නේ අනුයාත ශීර්ෂ දෙක හෙවත් අපි සරලව කියනවා තරංගායාමයේ ලැම්ඩා කියලා. මේ ගානේ දීලා තියෙනවා 0.2 කියලා අගය. ඒකට උත්තරය තරංග ආයාමයේ 0.2. අපෙන් අහන්නේ තරංගයේ ප්‍රවේගය. ඉතින් අපි දන්න සූත්‍රය තමයි v = f lambda සූත්‍රයේ v හොයන්න තියෙන්නේ සංඛ්‍යාතය හර්ට්ස් 2යි තරංගායාමයේ 0.2 මීටර්. එතකොට එනවා ප්‍රවේගය 0.4 ms ඍණ 1. ඒ අනුව මේ තරංගයේ ප්‍රවේගය 0.4 ms ඍණ 1 කියලා පිළිතුරු ලබා ගන්න පුළුවන් 2002 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නය. 2000
දෙක විභාගයෙන් පස්සේ අපි යනවා 1999 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නේ හරිම සරල ප්‍රශ්නයක්. වැඩිම වේගයකින් දුනී ගමන් කරන්නේ මේ වයින් කවර මාධ්‍ය හරහාද? ඉතින් අපි දන්නවා මේ ප්‍රශ්නෙට උත්තර වලට යන්න කලින් අපි දන්නවා ඝන මාධ්‍ය තමයි වැඩිපුරම වේගයෙන් යන්නේ. ඊට පස්සේ ද්‍රව, ඊට පස්සේ වාතය. එතකොට මේ වෙලාවේ රික්තකේ වාතයේ ජලය සහ යකඩ කියන පිළිතුර අතරින් යකඩ තමයි ඝනයක් විදිහට තියෙන. ඒක ධ්වනිය වැඩිම වේගයකින් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ යකඩ හරහා. ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට කෝච්චි පීල්ලකට කන තියලා බෙල්ල නෙමෙයි කන තියලා බැලුවොත් අහලා බැලුවොත් ඈතින් එන දුම්රියක ශබ්දය වාතය හරහා ඇහුන් නැති වුණාට කන තියලා ඇහුවොත් යකඩ පීලි කෝච්චි පීල්ල හරහා අපට හැනව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ යකඩ තුලින් තමයි වැඩිපුරම ධ්වනිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඊට වඩා අඩු ද්‍රව ජලය, ඊට පස්සේ වාතය සහ අවසානයේ අපට දෙල් තියෙන පිළිතුර තමයි රික්තකය. රික්තකය තුලින් කිසිසේත්ම ධ්වනිය සම්ප්‍රේෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අභ්‍යවකාශයේ රික්තකයකට අපි ගියොත් ඔයාගේ යාළුවෙක් එක්ක ඔයාට යාළුවත් එක්ක කතා කරන ශබ්ද එකක්වත් ඇහෙන්නේ නැහැ. මොකද රික්තකයක් තුලින් වාතය සම්ප්‍රේෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හොඳයි අපි යනවා ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. 1999 අහපු තවත් ප්‍රශ්නයක්. කඩදාසි වරුවක් නිසල ජලයක තබා ඇත. එම ජලාශයේ ජලය මතට කුඩා ගල් කැටයක් හෙලීමෙන් තරංගයක් ඇති වූ විට සිදුවන්නේ පහත් සඳහන් කවරක්ද කියලා අහනවා. හොඳයි. ඉතින් මම මේ විදිහට රූප සටහන අඳලා පෙන්නන්නම්. මේ වගේ කඩදාසි වරුවක් තියෙනවා ජලාශය තුල. ඉතින් මේ ඔරුවේ අපි ගත්තොත් යම්කිසි විදිහකට ජල තරංගයක් නිර්මාණය කරොත් අපි දන්නවා මේ ජල තරංගය මේ විදිහට තමයි දෙපැත්තට ගමන් කරන්නේ. නමුත් ජල තරංගය තුල යම්කිසි වස්තුවක් තිබ්බොත් ඒක ගමන් කරන්නේ ඉහළට සහ පහළට පමණයි. ස්වභාවිකව වාතයක් තිබුණ නැත්නම් ඒක එකම තැන ඉහළ පහළ තමයි ගමන් කිරීම සිදු වෙන්නේ. මොකද අපි දන්නවා තීරයක් තරංග ගමන් කරන්නේ මේ දිශාවට නම් ඊට ලම්බකව තමයි මාධ්‍ය අංශු ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට යන්න පුළුවන් පිළිතුරු බලමු. තරංගේ ගමන් කරන දෙසට ජලය ගලා යනවා එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඔරුව ගමන් කරන ඔරුව තරංගේ ගමන් කරන දෙසට ගමන් කරන ඔරුව තරංගේ ගමන් කරන දිශාවට අපි දන්න තරංගේ ගමන් කරන්නේ මේ දිශාවට හෝ මේ දිශාවට. ඒ දිශාවට ඔරුව ගමන් කරන්නේත් නැහැ, ජලය ගමන් කරන්නේත් නැහැ. එතකොට දෙවෙනි පිළිතුරත් වැරදි. ඔරුව ජලයේ මත එකම තැන ඉහළ පහළ යෑම හරියටම හරි. අවසාන ප්‍රශ්න අවසාන පිළිතුර තරංගේ ගමන් කරන දෙසට ප්‍රතිවිරුද්ධ අතර ඔරුව ජලයක් සිද්ධ වෙන්නත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව උත්තරේ උත්තර අංක 3. එකම තැන ඔරුව ඉහළ සහ පහළ යෑමක් තමයි සිද්ධ වීම සිදු වෙන්නේ. හරි. අපි යනවා 1997 අහපු ප්‍රශ්නයක්. අති ධ්වනි තරංගයන් වෙන හැඳින්වෙන්නේ කුමක්ද? අපි දන්නවා මිනිසාගේ ශ්‍රව්‍යතා කලාපයේ හර්ට්ස් 20ත් 20000ත් අතර වෙනවා. හර්ට්ස් 20000ට වඩා වැඩි නම් අපි ඒ තරංග හඳුන්වනවා අති ධ්වනි තරංග කියලා. මේ අති ධ්වනි තරංග ගත්තාම ඇත්තටම ප්‍රායෝගිකව ගොඩක් උපකාරී වෙන අවස්ථාවක් තමයි මේ අති ධ්වනි තරංග කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ අති ධ්වනි තරංග හරහා අති ධ්වනි තරංග වල විශේෂ ලක්ෂණ තියෙනවා. ඝන ද්‍රව්‍ය තුලින් ගිහිල්ලා වාතයට නිරාවරණය වෙන්නේ නැහැ මේවා. ඉතින් ඒක නිසා ගර්භණී මාතාවන්ගේ ශරීරයේ කුසී සිටින දරුවාගේ තත්වය පරීක්ෂා කිරීමට අපිට භාවිතා කරන්න පුළුවන් අති ධ්වනි තරංග. එහෙම නැතු අපිට එක්ස් කිරණ, ගැමා කිරණ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒකින් වෙන ශරීර හානිය වැඩි නිසා අපි අති ධ්වනි තරංග භාවිතා කරනවා. ඒතර මේ අති ධ්වනි තරංග අපි ශරීරයට ඇතුළත් කරාට පස්සේ ඝන ද්‍රව්‍ය තුල ගැටිලා ඒක වාතයට නිරාවරණය වෙන්නේ නැහැ, වාතයට එන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද අපිට දරුවාගේ හැසිරීම රටාව දැක බලා ගැනීම හැකියාව තියෙනවා මේ අති ධ්වනි තරංග භාවිතා කිරීමත් එක්ක. ඒ වගේම මුත්‍රාගල් කියන රෝගයට මේ අති ධ්වනි තරංග භාවිතා කරලා ලිතෝට්‍රිප්සි කියන ක්‍රමය ඔස්සේ මුත්‍රාගල් ඉස්සර නම් ශල්‍ය කර්මයක් ඔස්සේ අපිට මේක ඉවත් කිරීමට සිද්ධ වුණා. නමුත් ශල්‍ය කර්මයකින් තොරව මුත්‍රාගල් තිබෙන ස්ථානයට අති ධ්වනි තරංග යවලා ඒ ස්ථානයේ මුත්‍රාගල් පිපිරීමකින් මුත්‍රාහාරා ගල් පහව යන විදිහට අපට සකස් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒත් එක්කම මේ අති ධ්වනි තරංග කියන එක නැවත වතාවත් අපට ඔප්පු කරනවා සෑහෙන්න අපට ප්‍රයෝජනවත් කියලා. ඒ විතරක් නෙවෙයි, හිතන්න ගැඹුරු මුහුදේ පතුලේ අපට මුහුදේ පතුලේ මේ අති ධ්වනි තරංග වද්දලා නැවත ආයෙත් ගෙන්වා ගන්න පුළුවන් නිසා අපට පුළුවන් මුහුදු පතුලේ ගැඹුර නිමාණය කර නැත්නම් ගණනය කරන්න. එතකොට අපි කරන්නේ මුහුදු පතුලට අති ධ්වනි තරංගයක් යවලා ආයෙත් වැඩිලා එන නිසා ඒකට අවශ්‍ය
වේගය දන්නවා. ඒ වගේම ගතවන කාලය අපට මනින්න පුළුවන්. ඒ ආශ්‍රයෙන් වේගය සමාන දුරබෙදීම ගත වූ කාලය කියන සරල සූත්‍රයෙන් අපට ගමන් කරපු දුර කොච්චරද කියලා හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ මුහුදු පතුලේ ගැඹුර අපට හොයා ගන්න පුළුවන්. ඉතින් අතිධ්වනි තරංග කියන්නේ අන්න ඒ වගේ එකක්. ඒතකොට මෙතෙන්දී අපි කතා කරන්නේ අතිධ්වනි තරංගයක් යනු මොකද්ද කියලා ඇහුවට පස්සේ සංඛ්‍යාතය කියන දේ තමයි භාවිතා කරන්නේ. මිනිසාට අහන්න පුළුවන් සීමාව 20,000යි උපරිම. එතනින් එහාට තියෙනවට අපි කියනවා අතිධ්වනි තරංග කියලා. මිනිසාට අසන්න බැරි සංඛ්‍යාත තමයි 20ට වඩා අඩු ඒවා. මේ 20ට වඩා අඩු ඒවා අහන්න බැරි නිසා අපි ඒවට කියනවා අදෝධ්වනි තරංග කියලා. හරි. අපි යමු පිළිතුරු වලට. පළවෙනි එක ධ්වනි ප්‍රවේගයට වඩා ඉතා වැඩි ප්‍රවේග වලින් ගමන් කරන තරංග ධ්වනි. එහෙනම් අපි ප්‍රවේගය සම්බන්ධව කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අතිධ්වනි තරංග සම්බන්ධව කතා කරද්දී අපි කතා කරන්නේ ප්‍රවේගය නෙවෙයි සංඛ්‍යාතයේ මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව 20,000ට වඩා වැඩි නම් තමයි කියලා හඳුන්වන්නේ අතිධ්වනි තරංග. දෙක. මිනිස් ශ්‍රව්‍යතාවේ උඩත් සීමාවට වැඩි සංඛ්‍යාත වලින් තරංග තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ අතිධ්වනි තරංග. හරියටම හරි විද්‍යුත් චුම්බක වර්ණාවලියේ වැඩිම වේගින් ගමන් ගන්න තරංග. ඒ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ධ්වනි තරංග නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ පිළිතුරු කොමත් වැරදි. තීව්‍රතාවයේ අතිශයම අධික නැහැ. තීව්‍රතාවය ගැන අපි කතා කිරීමක් සිද්ධ වෙන්නේ සංඛ්‍යාතය ගැන තමයි කතා කරන්නේ. යනුව නිවැරදි පිළිතුරු බවට පත් වෙන්නේ ශ්‍රව්‍යතා සීමාව උඩත් සීමාවට වැඩි සංඛ්‍යාතින් තරංග විශේෂයක් තමයි මේ අතිධ්වනි තරංග කියලා කියන්නේ. හොඳයි. අපි යනවා දැන් ඊළඟට 1997 අහපු තවත් සුවිශේෂී ප්‍රශ්නයක් ගන්නක්. ප්‍රශ්නාංක 12 සංඛ්‍යාතයේ දීලා තිනු අපට සරසුලක් වාතයේ කම්පණයේදී වාතය තුළින් ධ්වනි ප්‍රවේගය අපට 330යි දීලා තිනවා. නම් තරංගයේ තරංග ආයාමයේ v = f ලැම්ඩා අපිට දාන්න තියෙන්නේ. එතකොට v කියලා කියන්නේ 330යි කියලා අපට දීලා තිනවා. f කියලා කියන්නේ සංඛ්‍යාතය 256යි තරංග ආයාමයේ ලැම්ඩා. එතකොට තරංග ආයාමය අපිට හොයනකොට පිළිතුර සුළු කරලා නැහැ. 330 256යි බෙදන්න තියෙන්නේ. 330 256යි බෙදපු අවස්ථා තියෙන එකම එකයි. යනුව ප්‍රශ්න අංක 12ට පිළිතුර අංක 3. යනුව 1997 ප්‍රශ්නෙත් අවසන්. 1996 ප්‍රශ්නයක් අහනවා ධ්වනිය වඩාත්ම වේගයෙන් සම්ප්‍රේෂණය වෙන්නේ අපි දැන් කිව්වා කලිනුත් ඝන ද්‍රව්‍ය තුලින් තමයි වැඩිපුරම වේගෙන් ගමන් කරන්නේ. පහත දක්වා ඇති තරංග අතරින් ඉතා කෙටි තරංග ආයාමයක් උච්ච සංඛ්‍යාතයක් ඇත්තේ කුමන තරංග වර්ගයකට කියලා අහනවා. කෙටි තරංග ආයාමයක් තියෙනවා කියන එකේ අදහස තමයි සංඛ්‍යාතයේ ඉහළයි. තරංග ආයාමයේ අඩුයි කියන්නේ සංඛ්‍යාතය ඉහළයි. සංඛ්‍යාතය ඉහළයි කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ගැමා x කියන පැත්තට ළඟම තියෙන අය. ඉතින් අපි බැලුවොත් ගැමා නැති නිසා මේ වෙලාවේ පිළිතුරු ගන්න වෙන්නේ x. එයාගේ සංඛ්‍යාතය ගොඩක් වැඩි. ඒ කියන්නේ තරංග ආයාමයේ ගොඩක් අඩුයි. ඒතොර තරංග ආයාමයේ කෙටි උච්ච සංඛ්‍යාතයක් තියෙන්නේ x කිරණ වලට. 1995 විභාගයේදී අහපු ප්‍රශ්නයක්. ඊළඟට 1993 මිනිස් කණ ප්‍රතිචාර දක්වන දොරි තරංග වල කම්පන සංඛ්‍යාතය දල වශයෙන් දීලා තිනවා. අපිට අපි දන්නවා මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය හර්ට්ස් 20ත් 20,000ත් අතර කියලා. යනුව නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් හර්ට්ස් 20ත් 20,000ත් අතර පවතින විටදී පමණයි කියන පිළිතුරු අංක 3. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නාංක 16. එකම තාරතාවයක් කියන්නේ එකම සංඛ්‍යාතයක් තියෙන යුත සොරයක් තූර භාණ්ඩ තුනකින් ලබාගෙන කැතෝඩ කිරණ දෝලන ක්ෂයක් මගින් පරීක්ෂා කරන විට ඒ වගේ තරංගවල ස්වභාවය ආංගර විදිහට දිස් වෙනවා කියලා අපිට දීලා තියෙනවා. මේවායේ වෙනස්කම් නිසා සිදුවෙන වෙනස මේවායේ වෙනස්කම් නිසා වෙනස් වන්නට ඇත්තේ කුමන ඇත්තේ ලැබෙන ධ්වනියේ කවරක්ද කියලා අහනවා. ඒ කියන්නේ අපි මේ කැතෝඩ කිරණ දෝලන ක්ෂයෙන් ලැබිච්ච කිරණවල තරංග සටහන දිහා බලලා වෙනස් වෙන්න පුළුවන් මොකක්ද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් සංඛ්‍යාතයේද ස්ථාරයේද හඬේ සැරද ධ්වනි ගුණයේද. දැන් එකම තාරතාවයක් එකම සංඛ්‍යාතයක් තියෙන අපි හිතමු සාසොරේ කියලා. සාමාන්‍ය සංගීත කරන කෙනෙක් නම් ඔයා දන්නවා සාසොරේ සංඛ්‍යාතයේ හර්ට්ස් 256යි කියලා. අපි හිතමුකෝ සාසොරේ සංගීතයේ පළවෙනි අකුර සා. එතකොට මේ සාසොරේ සංගීත වාද්‍ය භාණ්ඩ තුනකින් වාදනය කරනකොට අපි දන්නවා අනිවාර්යම ධ්වනි ගුණය වෙනස් වෙනවා. සංගීත භාණ්ඩ තුනක් නම් ධ්වනි ගුණය වෙනස් වෙනවා, කතා දෙකක් නැහැ. හැබැයි අපිට බලා ගන්න පුළුවන් මේ වගේම උස ආසන වශයෙන් සමානයි. ඒ නිසා අපිට හඬේ සැර හෙවත් විස්තරය සමානයි කියලා කියන්න පුළුවන්. හඬේ සැර හෙවත් විස්තරය මේව සමානයි, මේව සමානයි. සංඛ්‍යාතයේ කොමස් සමානයි. ඒ නිසා වෙනස් වෙන්නේ ධ්වනි ගුණය මොකද වාද්‍ය භාණ්ඩ තුනක් නිසා. 1992 ප්‍රශ්නය අවසානයි. ඊළඟට 1992 තව ප්‍රශ්නයක් තියෙනවා. රේඩියෝ තරංග පිළිබඳ කියවෙන පහත ප්‍රකාශන අසත්‍ය වන්නේ වැරදි මොකද්ද කියලා අහන්න. පළවෙනි එක. රේඩියෝ තරංග යනු විද්‍යුත් චුම්බක තරංග විශේෂයක හරියටම හරි. රේඩියෝ තරංග වල සම්ප්‍රේෂණ දා වායුමය මාධ්‍යයක් අවශ්‍යයි. අපි දන්නවා විද්‍යුත් චුම්බක තරංගයේ වර්ණාවලියේ තියෙන කිසිම එකකට
වායුමය මාධ්‍යයක් තිබීම අනිවාර්ය නැහැ. තිබුණත් එකයි නැතත් එකයි. යනුව වායුමය මාධ්‍යයක් අවශ්‍යය. මේක වැරදි. යනුව පිළිතුර අංක 2. අපි අනිත් ඒවා කියමු. රේඩියෝ තරංග ආලෝක ප්‍රවේගයෙන් ගමන් කරයි. හරියටම හරි ආලෝක ප්‍රවේගයේ 3.18යි. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉන්න හැමෝම 3.18 වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා රේඩියෝ තරංග කියලා විශේෂයක් නැහැ. ඒත් යන්නේ 3.18 වේගයෙන්. රේඩියෝ තරංගයක තරංග ආයාමයේ සංඛ්‍යාත වෙනවා තීරණය වේ. රේඩියෝ තරංග විතරක් නෙවෙයි විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන හැමෝම සංඛ්‍යාතය තරංග ආයාමයේ මත රඳා පවතින. මොකද තරංග ආයාමයේ වැඩි කියලා කියන්නේ සංඛ්‍යාතය අඩුයි. ඊළඟට තරංග ආයාමයේ අඩුයි කියන්නේ සංඛ්‍යාතය ගොඩක් වැඩි. යනුව පිළිතුර බවට පත් වෙන්නේ පිළිතුර මේකත් හරියටම හරි අසත්‍ය පිළිතුර අනේ අසත්‍ය පිළිතුර පිළිතුර අංක 2. හොඳයි ප්‍රශ්න අංක 18 තීරයක් තරංග හා අන්වයම් තරංග අතර ප්‍රධානම වෙනස. අපි නිකන් පිළිතුරු වලට යන්න කලින් කිව්වොත් තීරයක් තරංගයකදී වෙන්නේ තරංගයේ සම්ප්‍රේෂණය වෙන දිශාවට ලම්බකව තමයි අංශ කම්පණය වෙන්නේ. අන්වයම තරංගවලදී තරංගයේ ගමන් කරන දිශාවටම මෙතන ශක්තිය ගමන් කරන දිශාවටම තරංගය ගමන් කරනවා. එහෙම නැත්නම් තරංගයේ අංශ ගමන් කිරීම සිද්ධ වෙනවා. පළවෙනි පිළිතුර තීරයක් තරංගවල අංශු කම්පණය වන්නේ තරංග සම්ප්‍රේෂණය වන දිශාවට ලම්බකව වන අතර අන්වයම් තරංගවල අංශු කම්පණය වන්නේ තරංගයේ සම්ප්‍රේෂණ දිශාවටමයි. එයනුව නිවැරදි පිළිතුර පළවෙනිම පිළිතුරේ තිබුණා. එයනුව අපිට අනිත්‍යව කියවන්නත් අවශ්‍ය නැහැ. නමුත් අපි කියවලා බලමු. තීරයක් තරංගවලගේ ශක්ති සම්ප්‍රේෂණය නොකර එහෙම එකක් නැහැ. ශක්ති සම්ප්‍රේෂණය වෙනවා. තීරයක් තරංග සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන අතර අන්වයම තරංග සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වීම සිදු වෙනවා. එහෙම කියන්න බෑ. මොකද අපි දන්නවා තීරයක් තරංග අන්වයම් තරංග කියලා ප්‍රධාන කොටස් දෙකයි. ඒකෙන් තීරයක් තරංග සහ අන්වයම් තරංග කියන්නේ දෙකම යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග සම්ප්‍රේෂණය වීම සඳහා අනිවාර්යෙන් මාධ්‍යයක් තියෙන්න ඕන. හරි. ඒ නිසා ඒකත් වැරදි විදිහට අපිට ගන්න වෙනවා. අවසානයේදී අපි අහනවා තීරයක් තරංගවල සංඛ්‍යාතය ඉතා කුඩා වන අතර අන්වයම් එහෙම අපි සංඛ්‍යාත සම්බන්ධව ඒක අපි කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ මූලිකම ප්‍රධානම ලක්ෂණෙදී විදිහට මෙන්න මේ කතාව. රයිට්. යනවා පිළිතුර අංක 1. රයිට්. අපි යනවා 19 වෙනි ප්‍රශ්නේ 1990 විභාග ප්‍රශ්නෙට. හඬේ සැර වැඩි කිරීම සඳහා ධ්වනි තරංගයක වැඩි කළ යුත්තේ හඬේ සැර හෙවත් විස්තරය. වචනෙම අපි දන්නවා හඬේ සැර හෙවත් විස්තරය තමයි වැඩි කරන්න ඕන. ඊළඟට ජලය තුල තරංගයක් ගමන් කිරීමේදී ජලය තුලින් තරංගයක් ගමන් කිරීමේදී මොකද්ද වෙන්නේ කියලා අහනවා. ජල අංශවල කිසිදු චලිතයක් ඇති නොවේ. වැරදි. ජල අංශවල චලිතයක් වෙනවා. ඉහළ පහළ යනවා. මේ අතට යන්නේ නැහැ. ජලයේ තරංගය සමග ගමන් කරනවා. වැරදි. වැරදි. තරංගය ශක්තිය රැගෙන යනවා. තරංගය ජල තරංගයේ ශක්තිය රැගෙන යනවද? අනිවාර්යයෙන්ම ශක්තිය රැගෙන යනවා. එහෙනම් නිවැරදි පිළිතුර 3 ජලාංශ ගමන් කිරීමක් හෝ ශක්තිය රැගෙන යාමක් සිදු නොවේ. වැරදි. ඒ අනුව පිළිතුර අංක 3. මීළඟ ප්‍රශ්නේ 21 වෙනි ප්‍රශ්නය අපට ගාණක් දීලා තියෙන හරි පහසු ප්‍රශ්න. මේ වගේම ගාණක් මතක ඇති ඔබට තවත් විනාඩි කිහිපයකට කලින් අපි සාකච්ඡා කරා. 256 සංඛ්‍යාත සරසලක් කම්පණයේදී සරසලදී වාතයේදී ධ්වනි ප්‍රවේගය 300 තරංගයේ තරංග ආයාමය. මේකම අපි හැදුවා V සමාන F ලැම්ඩ දාලා. V සමාන F ලැම්ඩ. එතකොට V බෙදීම F තමයි. ලැම්ඩා කියලා කියන්නේ V කියන්නේ 330යි F කියන්නේ 256 යන උත්තරේ පිළිතුර අංක 3. ඉතින් මේ ප්‍රශ්නේම තමයි වෙනස් වසරකදී සාමාන්‍ය පෙළ විභාගයේදී අහලා තිබුණේ. ඉතින් මේ ප්‍රශ්න වලින් අපට ඔප්පු වෙන දේ තමයි පසුගිය විභාග ප්‍රශ්න අපි නැවත නැවත කරන්න විභාගෙදී නැවතත් ඒ වගේ ප්‍රශ්නයක් આવුවොත් සය සමගාමී ප්‍රශ්නයක් આવුවොත් අපිට නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන් කියන කතාව තමයි එතනින් ඔප්පු වෙන්නේ. හොඳයි අපි යන 22 වෙනි ප්‍රශ්නෙට. ගුවන් විදුලි තරංග යක සංඛ්‍යාතයේ මනින එකකේ. ගුවන් විදුලි තරංගයක විතරක් නෙවෙයි ඕනෑම තරංගයක සංඛ්‍යාතයේ මනින්නේ මොකෙන්ද? හර්ට්ස් වලින්. යනවා පිළිතුර අංක 3. ඇම්පියර් වලින් මනින්නේ ධාරාව, විභවාන්තරේ වෝල්ට්, ශක්තිය නැත්නම් කාර්ය මනින්නේ ජූල් වලින්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අපි මෙන්න මේ විදිහට අහලා තියෙනවා. පහත සඳහන් කවරක එකම වර්ගයේ සංගීත භාණ්ඩ සඳහන් වී තිබේද කියලා. ඒ කියන්නේ අපි දන්නවා සමාගාතවාදී භාණ්ඩ තියෙනවා. ඒ කියන්නේ මේකෙදි ඝට්ටනේ වීමක් එක්ක තමයි තබ්ලා වෙන්න පුළුවන්, තාලම්පට වෙන්න පුළුවන්, උඩැක්කිය වෙන්න පුළුවන්, ගැටබරේ, දවුල, යක්බරේ මේ හැම දෙයක්ම ඝට්ටනයක් එක්ක තමයි ශබ්දෙ නිපදවීම සිද්ධ වෙන්නේ. ඊළඟට සුසිර වාද්‍ය භාණ්ඩ කියන්නේ බටනලා, ඊට පස්සේ ගත්තොත් සැක්සෆෝනය. මේ හැම දෙයක්ම සුසිර වාද්‍ය භාණ්ඩ යටතේ තමයි තියෙන්නේ. තත්වාද්‍ය භාණ්ඩ ගිටාර්, සිතාර්, වයලින්, තාම්පුරා, මැන්ඩලින් මේ ටික ඔක්කොම තත්වාද්‍ය භාණ්ඩ ගණයට තමයි ඇති වෙන්නේ. හරි. වයලින් ගිටාර් බටන්ලාව වැරදි. බටලා කියන්නේ සුසිර, අරවත් තත්. සිතාරය තත්, සුසිර ගැලපෙන්නේ නැහැ. හොරණෑව
සුසිර බටනලාව සුසිර හක්ගෙඩිය සුසිර යනුව පිළිතුර බවට පත්වෙන්නේ පිළිතුර අංක 3 4 සීනුව බෙරය වයලින් කියන්නේ තත් බෙරය සමාගාත සීනුව කියන්නේ අපිට ඒකත් සමාගාත වාද්‍ය භාණ්ඩ සීනුවට ගහලා තමයි සීනුව නාද කරන්නේ හොඳයි ඊළඟ ප්‍රශ්නට අපි යනවා සොරේක විස්තරය හා සංඛ්‍යාතයේ සිදුවන වෙනස් වීම අනුව වෙනස් වෙන ලබන්නේ අපි දන්නවා විස්තරය කියන්නේ හඬේ සැර හඬේ සැර නැත්නම් හඬේ බර කොච්චරක් බරක් තියෙනවද හඬට කොච්චර සැරක් තියෙනවද කියන එක සංඛ්‍යාතය කියන්නේ තාර්තාවය අනුව සසුතුනේ හප් ප්‍රශ්නයක් සංඛ්‍යාතය තමයි ඉන්නේ පිළිතුරු අංක 2 කම්පන සංඛ්‍යාතය හොඳයි අද දවසේ මම කතා කරන අවසානම ප්‍රශ්න තමයි මේ විදිහට මම සාකච්ඡා කරන්නේ පහත සඳහන් ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ හරිම හරි වගන්තිය තෝරන්න ඕන. හරි. පළවෙනි එක ධ්වනියට රික්තකයක් තුලින් උවද ගමන් කළ හැකිය. ධ්වනියට කවදාවත්ම රික්තකයක් තුලින් ගමන් කරන්න බෑ. අනිවාර්යයෙන්ම මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. එනුව පළවෙනි ප්‍රකාශයේ වැරදි. සිහින් තන්තු දිගේ ධ්වනියට ගමන් කළ නොහැක. වැරදි. මොකද සිහින් තන්තුවක් කියන්නේ තන්තුවක් මේ තන්තු දිගේ ධ්වනියට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. සෑම විටම ධ්වනිය ඇතිවන්නේ කම්පනය හේතු කොටගෙන හරියටම හරි කම්පනයක් තිබ්බොත් තමයි ධ්වනිය හටගන්නේ. ශබ්ද විකාශයකින් ලවුඩ් ස්පීකර් එකක් ඒ කියන්නේ මගෙන් ධ්වනි ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා. ඒ කියන්නේ ලවුඩ් ස්පීකර් එකකින් අහන් ඉන්නකොට කරන්ට් එක වදිනවද අපට? නෑ. විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා නෙවෙයි වෙන්නේ. ඒක අනිත් පැත්ත. අපි එකට කරන්ට් එක දාලා ශබ්දය තමයි එළියට එන්නේ නේද? එතකොට විද්‍යුත් ශක්තිය තමයි ධ්වනි ශක්තිය බවට පත් වෙන යනුව මේකත් වැරදි පිළිතුර අංක 3 විදියට ගන්න පුළුවන් 1983 සාමාන්‍ය පෙළ විභාගයේදී අප්‍රශ්න තමයි. අද මේ වීඩියෝ එකේදී මම තෝරගත්තේ මේ වීඩියෝ එක අවසන් කිරීම සඳහා. 1983 සිට මේ දක්වා අහපු විභාග ප්‍රශ්න වලින් අද දවසේම සාකච්ඡා කිරීමක් සිද්ධ කරා. තරංග සහ ඒවා යෙදීම ආශිතව. ඉතින් මේ ආශිත තවත් රචනා ප්‍රශ්න විභාගගත රචනා ප්‍රශ්න සමගින් ඔබත් සමග ඉදිරියේදී පාස්පෝ YouTube නාලිකාව ඔස්සේ මම වීඩියෝස් ඔබට එවන්නම්. ඉතින් ඔබට කරන්න තියෙන්නේ මම නොමිලේ ලබා දෙන වීඩියෝස් අරගෙන බලලා ඉගෙනගෙන දැනුම වැඩි දියුණු කරගෙන සාමාන්‍ය පෙළ විද්‍යාවට ඒ සාමාර්ථයක් ලබා ගන්න. ඉතින් ඒකට ඔබ කරන්න ඕනේ පුංචි දෙයක් තියෙනවා. පාස්මී YouTube නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන රතු පාට බටන් එකක් දැන්ම click කරන්න. subscribe කරනවා විතරක් නෙවෙයි ඔයාලට මම මතක් කරනවා අපි දාන වීඩියෝ එකක් ඔයාලට notification එකක් විදියට ගෙන්න ගන්න නම් bell icon එකක් දැන්ම click කරන්න වෙනවා. ඒ වගේම KV Roshan YouTube නාලිකාවත් subscribe කරන්න කියලා මතක් කරනවා. පාස්මී YouTube නාලිකාව වගේම ගණිතය ඉගෙනීම් කරන නාලිකාව තමයි KV Roshan YouTube නාලිකාව. ඉතින් එක මතක් කරන ගමන් තවත් ශ්‍රීශිෂි පාඩමක කෙටි ප්‍රශ්න හෝ මේ පාඩමේම රචනා ප්‍රශ්න සමගින් ඔබත් සමග ඔබගේ ආලින්දයට පැමිණීමේ බලාපොරොත්තුවත් සමගන්ව ආදරණීය දරුවන් සියලුම දෙනාට ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.